අයිබුවන් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දීලා ඉන්න සමාජ ආර්ථික වාතාවරණයත් එක්කම ශ්‍රී ලාංකිකයන් ලොව පුරා විසින ශ්‍රී ලාංකිකයන් විවිධ සංවිධාන නැත්තම් සමාජ දේශපාලන ව්‍යාපාර දියත් කරමින් ඉන්නවා අපි දන්නවා ලංකාවේ බොහෝ සංවිධාන මතුවෙනවා පවතින වාතාවරණය ගැන බොහෝ දිනාගේ බරපතල අවධානය යොමු වෙලා තිනු මේ අතරේ විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයන් පිරිසකුත් ඕස්ට්‍රේලියාවේ ස්විට්සර්ලන්තේ ජිනීවා නුවර ජර්මනිය නැත්නම් බ්‍රිතාන්‍යයේ මේ වගේ පිරිස එකතු වෙලා විවිධ ව්‍යාපාර දියත් කරනවා අද අපි ඔබ හමුවන්නේ ඒ ආකාරයට අලුත්ම සමාජ දේශපාලන ව්‍යාපාරයකට මුල පුරලා ඉන්න රංජිත් හෙන්නායක ආරච්චි නැත්නම් රංජිත් ලොක්විල සමගින් අයිබුවන් රංජිත් අයිබුවන් මට මුලින්ම පැහැදිලි කරනවා ඔබ දැන් අපි දන්නවා ඔබ වාසය කරන්නේ ජර්මනි ජර්මනියේ වාසය කරන අතර වාරේ මේ වගේ අලුත් සමාජ දේශපාලන ව්‍යාපාරයකට මුල පිරුවේ ඇයි මොකක්ද මේ ව්‍යාපාරය අපි දැන් මම මේ රටේ මිනිස්සුන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් භුක්ති විඳිනවා මේක මම දිනාගත්තු දෙයක් නෙමෙයි මේ රටේ ජනතාව දිනාගත්තු අයිතිවාසිකම් වල හරය මට අද ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙලා තියෙනවා ඒකෙන් මම වාසියක් ලබනවා එතකොට මම කල්පනා කරනවා දැන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාද මම කළුහම තියෙන මිනිහෙක් මේ රටෙත් රේසිසම් තියෙනවා හැබැයි මට පැහැදිලි විශ්වාසයක් තියෙනවා මේ සමාජය ඇතුලේ මේ රටේ තියෙන නීතියත් මේ රටේ තියෙන රාජ්‍යත් මාව ආරක්ෂා කරනවා කියන එක. ඒ නිසා මට කිසි තැනක බයක් නැතුව මේ රටේ පෙනී සිටින්න පුළුවන්කම තියෙනවා. එතකොට මම හිතනවා අපේ රට ඇතුලේ විශේෂයෙන්ම සුළු ජන කණ්ඩායම් වලට අනිත් පැත්තෙන් රටේ සාමාන්‍ය නූගත් හෝ ග්‍රාමීය සාමාන්‍ය මිනිස්සුන්ට මේ අයිතිය භුක්ති විඳින්න ලැබිලා නැහැ. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී හරය භුක්ති විඳින්න ලැබිලා නැහැ. අපි එක පැත්තකින් කියනවා ඇයි ඔබ එහෙම ලංකාව ගැන ලොකු අවධානයක් තියෙනවා නම් ජර්මනිය වාසය කරලා ලංකාවට එන්න පුළුවන් ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් ඒක හොඳ ප්‍රශ්නයක් මොකද මම ලංකාවෙන් පිට වෙන්නේ ඇත්තටම දේශපාලන ප්‍රශ්න නිසා මම 1971 කැරැල්ල හිටපු දෙවනි පෙළ හෝ තුන්වෙනි පෙළ නායකයෙක් මම 71 කැරැල්ලේදී රෝහණ විජේරෝ නිදහස් කරගන්න යාපනය හිරගෙදරට පහර දීමට නායකත්වය දීපු පුද්ගලයා. ඒ කාලයේදී මට බර්ටි රංජිත් කියන නමින් මාව හැඳින්වුවේ. මගේ ඇත්තට මම ඉපදෙන්නේ බර්ටි රංජිත් හේනායක ආරච්චි තමයි මගේ නම. නමුත් මම අද වෙනකොට බර්ටි කියන නම පාවිච්චි කරන්නේ නැහැ. රංජිත් හේනායක ආරච්චි කියන නම පාවිච්චි කරන්නේ. මම රටින් පිට වෙලා එන්නේ මට ඒ කියන්නේ අවුරුදු 7කට වැඩි කාලයක් මම හිරේ ඉන්නවා. අවුරුද්දක ඉතර කාලයක් මාව මේ හතරවෙනි තට්ටුවේ වදේට මුණ දෙන්න මට සිද්ධ වෙනවා ඒ කාලේදී මම මේ පිළිබඳව පොත් දෙකක් ලියලා තිනවා බක්මහ කඳුළු කියලා එක පොතක් ඒක දෙවනි කොටස දුම්බර කඳු මත පෙරදිග සුළඟ කියලා මේ පොත් දෙකම ලංකාවේ ගන්න පුළුවන් එතකොට ඒ කියන්නේ මගේ දේශපාලන අධ්‍යක්ෂින් ටික සහ ඒ කාලේදී සමාජ තිබුණු වාතාවරණය තමයි මම මේ පොත් වලින් ලියලා තින්නේ ඊට පස්සේ මම රටේ තිබිච්ච මැදපිච්ච තර්ජනය නිසා මට තර්ජනය තිබුණේ රාජ්‍යම් පමණක් නෙමෙයි මගේම පැරණි දේශපාලන සගයින්ගෙන් මට තර්ජනයක් එනවා මොකද මම හිරගේ ඇතුලේදී රෝහණ විජේවීරත් එක්ක මතවාදීව ගැටුමක් ඇති කරගන්නවා මම විතරක් නෙමෙයි අපි කණ්ඩායමක් ඉතින් ඒ කණ්ඩායමෙන් මට පහු කාලයේදී රජේනුත් තර්ජනයක් තියෙන අවධියක් වෙනකොට මොකද මම එක අවධියකදී හිරගෙදරින් පැනලා ගිහිල්ලා පෙරදිග සුළඟ කියන කණ්ඩායම එක්ක වැඩ කරනවා ඒක ගාමිණී ආපගේ නායකත්වයෙන් තිබුණේ එතනදි අත්තරංගුඩ පත්තරය ඒ කාලේ තමයි මට හුඟක් මේ CID එකේ කාලයක් වැඩ විඳින්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඔක්කොම දේවල් සිද්ධ වෙලා රටේ තිබිච්ච තත්ත්වයයි මේ ඔක්කොම නිසා තමයි මම රටෙන් එළියට එන්නේ. අපි 83 සිද්ධියත් එක්ක අපි මෙහි යුරෝපා සපෝටින් ගෲප් කියන කණ්ඩායම හදනවා ශ්‍රී ලංකා සපෝටින් ගෲප්. මේකේ වැඩ කරනවා ටැමිල් ටයිම්ස් එකේ රාජ නායකම් ජිනීවා වලින් තම රගුණ නායකම් එතකොට සචි ගොන්නම්බලම් වල්ට කෙල විශේෂ අමුත් එක්ක ඔබ සමග ක්‍රියා වැඩ කරනවා කටයුතු කරනවා මානව හිමිකම් වෙනුවෙන්
පසුව ලංකාවේ ජනාධිපති පදවියට පාවා පත්වෙච්ච මහින්ද රාජපක්ෂත් ඔබේ ඔබේ සමීපම සටන් සගයෙක්. ඔව්. එතකොට දැන් මම මේ කියන්නේ යන්නේ මේ සපෝටින් ගෲප් එකේ සහයෙන් තමයි මේ කවුද මහින්ද රාජපක්ෂත් වාසුදේව නානායක කරත් ජිනීවා වලට එන්නේ. එතකොට ජිනීවා පදනම් කරගෙන අපි ජීවත් වෙන අවධියක් තිබුණා. මොකද මගේ වයිෆ් වැඩ කරේ එහි තියෙන විමන්ස් ඕගනයිසේෂන් එකේ ජෙනරල් සෙක්‍රටරි වශයෙන්. ඒත් ඒවත් උදව් කරගෙන අපි මේ ලාංකීය ලංකාවේ විශේෂයෙන්ම මේ තරුණ තරුණියන්ව මරා දැමීමට විරුද්ධව 88 87 88 89 අවධිය ඊට විරුද්ධව වැඩ කටයුතු කරනවා මේ යුරෝපීය පුරාම. එතකොට ඒකෙදි මහින්ද රාජපක්ෂ අපිත් එක්ක ඊටවත් එකට වැඩ කරනවා. ඒ තුලින් මහින්ද රාජපක්ෂත් ඒ කියන්නේ දා ඔබ ඔබත් දැන් ඊට පස්ව මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර සහ තවත් පිරිස් මතු කළ තර්කයට අනුව ඒ කියන්නේ ජිනීව යනවායි කියන්නේ ජාති ද්‍රෝහී ක්‍රියාවක්. එහෙමනම් ඔබ එදා කළා තියෙන ජාති ද්‍රෝහී ක්‍රියාවක්. ඔව් ඒගොල්ලන් දැන් කියන තත්වයට අනුව ඉතින් ඒ වගේම මහින්ද රාජපක්ෂ බලයට ආවයින් පස්සේ ඒ කියන්නේ ඇත්තටම අගමැති වෙලා ඉද්දිත් මං හම්බ වුණා මහින්ද. එතකොට ඇත්තටම අනිත් පැත්තෙන් මම දැන් මේ ෆෙඩරල් ක්‍රමය හඳුන්වා දෙන්න මම මේ අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙනවා නැති ඒගොල්ලේ තමන්ට තමන් මිනි මරනකොට තමන් හරි අනිත් මිනිත්තු මිනි මරනකොට ඒක වැරදි කියන තැන තමයි අපේ රටේ නායකයෝ ඉන්නේ. ඒක එදා ඉඳලා මේ වෙනකන් සිද්ධ වෙන දේ. ඉතින් මහින්දටත් ඒ දේම සිද්ධ වුණා. ඉතින් නමුත් අපිට ඒකට ඉතින් කරන්න තියෙන්නේ ඊට පස්සේ අපිට මහින්දත් එක්ක වැඩ නොකර ඉන්න එකනේ. හැබැයි මහින්ද මට බලය ජනාධිපති වුණයින් පස්සේ මහින්ද සරත් අමුණුගම අතේ පණිවුඩයක් එවුවා මෙහෙට. එවලා මට කිව්වා එන්න කියලා. තමරගුණ නායකම් ගියා. තමරගුණ නායකම් ගිහිල්ලා පස්සේ තානාපති වරියකුත් වුණා. ඒ විදිහට ඒ පැත්තට ගියා. නමුත් මම කිව්වා රටේ තියෙන අපි එදා කතා කරපු දෙයට විරුද්ධව නම් අද මහින්ද වැඩ කරන්නේ. මං කොහොමද ඇවිල්ලා එයත් එක්ක එකට වැඩ කරන්නේ. එනිසා මං ඒ වැඩේට ගියේ නැහැ. මම මගේ කවදත් කරන වැඩ කටයුතු දිගට කරගෙන ගියා. අනිත් එක මම පැහැදිලිව විශ්වාස කරුවා රටේ ජනමාර්ගික ප්‍රශ්නයට විසඳුම ඒ කියන්නේ බලය විමධ්‍යගත කරපු ෆෙඩරල් සමාජයක් තමයි මේ රාජ්‍ය ක්‍රමයක් තමයි රටට ඕනේ කියන එක. හැබැයි මේක රටට හඳුන්වා දෙන්න කියලා මට යෝජනා කෙරුවේ මහින්ද රාජපක්ෂ ජිනීවාවල. මොකද මම මහින්ද රාජපක්ෂට ඉදිරිපත් කළා ස්විස්සලන්තයේ තියෙන ෆෙඩරල් සිස්ටම් එක තේරුම් කළා. ඊට අමතරව ජර්මනියේ තියෙන තත්ත්වය, බෙල්ජියමේ තියෙන තත්ත්වය සහ ඉතාලිය ගොඩක් ඉඳලා දැන් මට මේක පැහැදිලි කරගන්න දෙන්න. දැන් අපි අහලා තියෙන අපි දන්නවා ශ්‍රී ලංකාවේ ජාතිකවාදී නායකයන් අතරින් නැත්නම් සිංහල බෞද්ධ නායකයන් අතරින් මුලින්ම ෆෙඩරල් විසඳුමක් අවශ්‍යයි කියලා යෝජනා කරේ SWR දි බණ්ඩාරනායක. ඒ කියන්නේ 1926 දී පමණ මට මතක විදියට. දැන් ඔබ මේ පළමු වතාවටයි මට කියන්නේ අපිට කියන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැත්නම් වත්මන් අගමැතිවරයා ෆෙඩරල් විසඳුමකට සහාය දක්වා නැත්නම් ඒක පිළිබඳ අඩු ගානේ අවධානය පළ කරන්න සූදානම්ින් හිටියයි. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ එතකොට යා මේ 98 මම හිතන්නේ මට කිව්වේ රටේ තියෙන තත් මේ මේ ෆෙඩරල් තත්වය පැහැදිලි කරලා දෙන්න මේ රටවල් වලට විවිධ පක්ෂවල ඒගොල්ලන්ගේ ඇමතිවරු කණ්ඩායමකුත් එක්ක මෙහෙට ගෙනත්ලා මේ තියෙන තත්ත්වය හඳුන්ලා දෙන්න කියලා මෙහි රාජ්‍ය නායකයෝ එක්ක මුණගැසලා. හරි. එතකොට ඔය අතරෙම ඒගොල්ලන්ගේ ආණ්ඩුව පෙරලිලා යම් කිසි වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ මම හිතනවා මේක දැන් මේ වෙලාවේ කරන්න බෑ කියලා. හැබැයි 2001 හෝ 2002 රනිල් වික්‍රමසිංහල බලයට එනවත් එක්කම මට හම්බ වෙනවා මේ සරත් අමුණුගම මෙහි අපි පොඩියම් සාකච්ඡාවකදී අපි දෙන්නම එක සාකච්ඡා වේදිකාවේ ඉන්නවා. එතකොට සරත් ඊට පස්සේ මට කියනවා මේ රංජිත් ඔය කියන මේවා එක දිගට කරගෙන යන්න මේකට ඔයා ලංකාවට එන්න මේ විදිහට වැඩ කරන්න මේක අපි ලංකාවට හඳුන්ලා දෙන්න ඕන කියලා. ඔය වෙනකොට මෙහි ජර්මනියේ එතකොට මම බර්ලින් වල හිටියේ බර්ලින් වල හිටපු තානාපතිවරයා තමයි කාසි චෙට්ටි. කාසි චෙට්ටි මහත්මයා ඉතාම හොඳ ඇත්තටම කියනවා නම් කරිය ඩිප්ලොමැට් එකේ බුද්ධිමත් මේ නිලධාරියෙක්. එයා එක්ක සාකච්ඡා කරුවාම එයා විදේශ ඇමති එක්ක සාකච්ඡා කරලා අපිට විදේශ ඇමති ආරාධනා කරනවා ලංකාවට මට. එතකොට මට බය වෙන්න දෙයක් නැහැ.
ලංකාවට ගිහිල්ලා ඉවර වෙලා මේ කාරණේ ගැන සාකච්ඡා කරනකොට මහින්ද තමයි මට නිමල් සිරිපාල සිල්වාව ජෝන් අමර ජෝන් අමරතුම් ජෝන් ජෝන් සෙනවිරත්නව ඒ වගේ කට්ටිය මොන ගස්සන්නේ පේරියල් අශ්‍රප් එතකොට කවුද ওই විදිහට මේ මුළු 18 දෙනෙක්ව ඇමති වුණා මහින්ද රාජපක්ෂේ වකට ජනාධිපති නෑ 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 මේ ඉස්සරලා එතකොට එයා විරුද්ධ පක්ෂේ ඉන්නේ එතකොට තාම රනිල් තමයි රටේ චන්ද්‍රිකා ජනාධිපති රනිල් තමයි අගමැති එතකොට මේ 2003 මේක වෙන්නේ එතකොට ඒ ආරාධනාවට එන කණ්ඩායමට පහු කාලයේදී අරගොල්ලන් ඇමතිවරු වුණාට අර කාලයේදී හිටිය කබීර් හසීම් ජයලත් ජයවර්ධන චන්ද්‍රසේකරන් ওই වගේ කණ්ඩායම එතකොට මේ අපේ කවුද කුමාර් පොන්නම්බලම්ගේ පුතා මේ ගජේන්ද්‍රන් පොන්නම්බලම් ওই විදිහට හැම පක්ෂයකම කට්ටිය ජනතා විමුක්ති පෙරමුණටත් ආරාධනා කරා ජනතා විමුක්ති පෙරමුණෙන් ආවේ නැහැ නමුත් සියලුම පක්ෂවල සමාජිකව ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අය එකතු කරගෙන මෙහෙට ඇවිල්ලා ජර්මනි මෙහෙ තියෙන ෆෙඩරල් ස්ට්‍රක්චර් එක හඳුන්ලා දුන්නා ඇමතිවරු මුණ ගැස්සුවා සාකච්ඡා කෙරුවා බෙල්ජියමේ පාර්ලිමේන්තු 7ටම ගියා බෙල්ජියමේ ජනාධිපතිව මුණ ගැස්සුවා ස්විස්තරලන්තයේ ඒ කොටසක් මුණ ගැස්සුවා ඕස්ට්‍රියාවේ ප්‍රාන්ත රාජ්‍යන්වල ඇමති මොකද්ද කියන්නේ අගමැතිවරු මුණ ගැස්සුවා සවුත් ටිරෝල් වල ඉතාලියේ දකුණු ටිරෝලයේ මහා ඇමතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ කණ්ඩායම මුණ ගැස්සුවා මුණ ගැස්සලා මේවා දිගටම එක දිගට සති දෙකක් තිස්සේ මුළු යුරෝපේ පුරා ওই විදිහේ ෆෙඩරල් රාජ්‍යයන් ඇතුළේ සාකච්ඡා වටයක් ගෙනිච්චා මේගොල්ලන් මහින්ද ආවේ නැහැ ඒකට හැබැයි මහින්ද තමයි මට අර නිමල්ව ජෝන්ව ඒගොල්ලන් අඳුන්ලා දුන්නේ එතකොට ඒ ආපු අය මේ ගිහිල්ලා ලංකාවේ නැවත මේ ෆෙඩරල් ක්‍රමය හොඳයි කියන එකත් කිව්වා පත්තරවල බලන්න පුළුවන් අදටත් ඒ හොයලා ඕන කෙනෙකුට සම්පූර්ණ විස්තර කෙරුවා මිය ගැන ඊට පස්සේදී මට කාරණා දෙකක් මෙතෙන්දී යලිතරක් තහවුරු කරගන්න ඕන එකක් ඔබ තමයි ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ දීක්ෂණ සමයේ මහින්ද රාජපක්ෂ එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයා සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට ජිනීවා නුවරට ගිහිල්ලා මුලින්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය ගැන කරුණු කියා දෙන්න පහසුකම් සම්පාදනය කළේ හරිද ඔබයි මම තාම නෙමෙයි අපි කණ්ඩායම එතකොට ත්‍රිවිධ සපෝටින් ගෲප් එක කියන එක එතකොට ඒකේ තමරගුණ නායක මේතකොට හේ හිටියේ අපි ඔක්කොම මේ මේවා එකේ එකට වැඩ කරන කණ්ඩායම හිටියේ එතකොට මම ඒකේ කරුණ දෙවෙනි කරුණ ජනාධිපති පදවියට පත්වීමට ප්‍රථම මහින්ද රාජපක්ෂ එවකට විපක්ෂ නායකවරයා නැත්නම් හිටපු අගමැතිවරයා එවකට විපක්ෂ නායක ෆෙඩරල් විසඳුමක් සම්බන්ධයෙන් ජාතික ප්‍රශ්නයට ෆෙඩරල් විසඳුමක් සම්බන්ධයෙන් ඉතාම පැහැදිලිව ඉතාමත්ම ක්‍රියාශීලීව සොයා බැලීමේ අධ්‍යයනය කිරීමේ ක්‍රියාදාමයක් නිරතුණා. ඒ කියන්නේ ඔහු එකට පක්ෂව හිටියයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. සම්පූර්ණයෙන් පක්ෂව හිටියා. ඔහු අගමැති වෙ ඉන්නකොට තමයි අපි කොළඹ ෆෙඩරල් කොන්ෆරන්ස් එකක් කරේ. ඒ කොන්ෆරන්ස් එකට බෙල්ජියමේ සෙනටර් කෙනෙක් ආවා. බෙල්ජියම් ප්‍රාන්ත සෙනටර් කෙනෙක්. ඊට අමතරව රොනල්ඩ් වොඩ්ස් කියන ලෝකේ හිටපු දැන් එයා මැරිලා කැනඩාවේ හිටිය මේ ෆෙඩරල් ක්‍රමය පිළිබඳව හිටපු ඉහළම මට්ටමේ විශේෂඥයෙක් ආවා. ඒ විදිහේ අය ඇවිල්ලා තව පක්ෂ ඔක්කොම එකතු කරලා ලංකාවේ දේශපාලකණුත් කතා කර මේ එකතු කරලා එහේ කොළඹ විශාල කොන්ෆරන්ස් එකක් තිබුණා දවස් ගාණක් තිස්සේ. ඒ වෙලාවේ මම මහින්ද එක්ක කතා කරනකොට මහින්ද ආවේ නැහැ ඒකට. හැබැයි අනිත් අය ආවා ඇමතිවරු. එතකොට මහින්ද ඒ වෙලාවෙත් මට කිව්වා අනේ රංජිත් පුළුවන් නම් මෙන්න මේ ජනතා විමුක්ති පෙරමුණේ කවුරු හරි ජයන්ත අමරසේකර හරි කවුරු හරි කියලා මේ මම කවුද කියලා දන්නේ නැහැ මට මතක නැහැ මේ තිරිගුණාමලේ පැත්තේ මන්ත්‍රීවණෙක් එහෙම මේගොල්ලන්ව පුළුවන් නම් එක්කන් ගිහිල්ලා පොඩ්ඩක් මේ ෆෙඩරල් ක්‍රමය ගැන තේරුම් කරලා දෙන්න කියලා මේ රටවල් ක්‍රියාත්මක වෙන හැටි. නමුත් ඊට ටික දවසකට පස්සේ අපි හිතුවට වඩා ඉක්මනින් ජනාධිපති වුණා නේ. ඒ ජනාධිපති වීමත් එක්ක යුද්ධයට යන තත්ත්වයක් ආවා. ඒකට මම කියන්නේ මහින්ද විතරක් ඒ කියන්නේ ලංකා රජය විතරක් වැරදි කියලා. මම දකින විදිහට ඒකට එල්ටීටී එකෙත් තියෙනවා කිසිම වැරද්දක්. නමුත් ඒ කියන්නේ මේ දෙපැත්තම ඒ සංයමයක් තිබුණේ නැහැ. දේශපාලන විසඳුමක් හොයන්න කොමාරි එක යුද්ධයට අවතීර්ණ වෙනවා. යුද්ධයට අවතීර්ණ වුණාන් පස්සේ මට ලංකාවට එන්න
බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා තමයි මම ලංකාවට එන්නේ නැත්තේ. 2006න් පස්සේ මම තාම ලංකාවට ගිහින් නැහැ. දැන් ඔබ වර්තමානයේ කාටද සහයෝගය දෙන්නේ? ජනතාන්ත්‍රික පෙරමුණට තාමත් සහයෝගය දෙනවද? නෑ, මම ජනතාන්ත්‍රික පෙරමුණට සහයෝගය දෙන්නේ නැහැ. හේතුව ජනතාන්ත්‍රික පෙරමුණ අද ඉදිරිපත් කරන දැන් මම විශ්වාස කරන්නේ ලංකාවේ තියෙන ප්‍රශ්න, ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්න තියෙන ප්‍රධානම ප්‍රශ්නයක්, ජාතික ප්‍රශ්නය මේ සියල්ලම යට කරගෙන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. මොනම රටකවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඇති වෙන්න බෑ ජන කණ්ඩායම්, එහෙම නැත්නම් ජන වර්ග, එහෙම නැත්නම් රටේ එක කොටසක් යටපත් කරලා තියෙන තැනක. ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්න නම් හැම මිනිහෙක්ම සමාන වෙච්ච තත්ත්වයක් තියෙන්න ඕනේ. නීතිය මත පාලනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ නීතිය හැමෝම මේ අපි ඔක්කොම සමාන වෙලා නීතියට එන එක නෙමෙයි. නීතිය ඉදිරියේ අපි ඔක්කොම සම වෙන්න ඕනේ. දැන් එහෙම තත්ත්වයක් රට ඇතුලේ නැහැ. එතකොට ජනතාන්ත්‍රික පෙරමුණට මේ කාරණා පිළිබඳව තියෙන දැක්මක් නැතිකම. දැන් ජාතික ප්‍රශ්න පිළිබඳව දැන් මම ඊයේ හෝ පෙරේදා දැක්කා නැවත වතාවක් ජනතාන්ත්‍රික පෙරමුණ ඉන්දියාවට විරුද්ධව යම් කිසි අවිශ්වවීමක් කරනවා. මේ අවිශ්වවීම කොහෙන් ගිහිල්ලා කොහෙද නතර වෙන්නේ? ඒ කියන්නේ මේ වගේ දේවල් අවිශ්වාසවගෙන මොකද දැන් අර මේ කියමන තියෙන හුලඟ වැපුරුවකින් කුණාටුව තමයි අපිට මේ අත්සන්නට ලැබෙන්නේ කියලා. දැන් ඔබේ ඔබේ මතයේ හැටියට ජාතික ප්‍රශ්නයට විසඳුම ෆෙඩරල් විසඳුමක්. ෆෙඩරල් පාලනයක් ලබා දිය යුතුයි පළාත්වල. එහෙම මම පැහැදිලිවම දකිනවා ෆෙඩරල් ෆෙඩරල් සමාජික සංධිය ක්‍රමයක් තුල ජාතික ප්‍රශ්නයට එක්තරා විසඳුමක් තියෙනවා. ඒ කියන්නේ ওই තියෙන අවුල ওই යුද සහ ඒ කියන්නේ අර සම්පූර්ණ ප්‍රශ්නේම විසඳෙන්නේ නැහැ මොන තත්ත්වයක් තුල වුණත්. ඒ කියන්නේ අනිකුත් ප්‍රශ්න. නමුත් හැබැයි ප්‍රධාන ප්‍රශ්නේ විසඳෙනවා. ඒක අනිත් එක ලංකාවේ ෆෙඩරල් ක්‍රමය අපි හඳුන්වා දෙන්න ඕන කියන එක කිව්වේ මේ ජාතික ප්‍රශ්නේ නිසා නෙමෙයි. දැන් අපි කියමු ජනතාන්ත්‍රික පෙරමුණ 87 89 කැරලි ගහනවා. මේ කැරලි ගහන්නේ කොළඹට කිරි ගමට කැකිරි කියලා. හරි? කොළඹට කිගිරි ගමට කැගිරි කියන්නේ නගරයට විතරක් සියලු සම්පත් තියෙනවා ගම්මානයට නැහැ කියන එකනේ. එතකොට ඒ නොදියුණු භාවයේ ප්‍රාදේශීය නොදියුණු භාවයේ නැති කිරීමට තියෙන එක ක්‍රමයක් තමයි බලය විමධ්‍යගත කරලෙවලා 15ම ප්‍රාන්තයට යනතුරු 15ම ඒකකයට යනතුරු බලය බෙදා හරින එක. එතුණ තමයි ජනතාවට බලයේ ආධිපත්‍ය ලැබෙන්නේ. ලංකාවේ දේශපාලනය නැත්නම් ලංකාවේ සමාජ දේහයේ තාමත් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි 71 ඉඳලා ගත්තත් 71 කැරැල්ලෙන් ඇති වුණු තුවාල. ඉතින් දෙපාර්ශ්වයටම 71 කැරැල්ල ඉතාලම දරුණු භීෂණයක් ඇති වුණේ නැහැ. නමුත් 89 භීෂණ කාලේ දෙපාර්ශ්වය අතරින් සිදු කරන අපරාධ 6000ක් මරා දැමීම බව ජනතා මුක්ති පෙරමුණ ප්‍රසිද්ධිය පිළි අරගෙන තියෙනවා. 60000ක් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මරා දැමුවයි කුරිරු විදියට කතාය සෑවල මේ පුච්ච පුලුස්සා දමමින් ඊට අකුරු ආකාරයට. ඊට පසුව එල්ටීටී ප්‍රමුඛව දෙමළ සන්නද්ධ සංවිධානත් එක්ක ඇති වුණු දාර්ශනික ගණනාවක් ඇති වුණු සිවිල් යුද්ධය. දැන් මේ සියල්ල සම්බන්ධයෙන් මම පසුගිය දා සංදේශය බයි සරෝජනාලිකාව වෙනුවෙන් චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සමග කතා කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ මේක දැන් අමතක කරමු කිය. අඩුම ගානේ සත්‍ය හා ඒකාග්‍රතාව පිළිබඳ ක්‍රියාදාමයක්වත් අවශ්‍ය නැහැ. යුද්ධයේදී වැරදි දේ සිද්ධ වුණා. යුද්ධයේදී කුරිරු දේවල් සිද්ධ වුණා. නමුත් මේ තුවාල තවදුරටත් හර හර යා යුතු නැහැ. අමතක කරමු ඉස්සරහට යමු කියලා. ඔබ එකඟයි. මම ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. මම පිළිගන්නේ දැන් මගේ සහෝදරයෙක් මැරුවොත් මට ඒ වේදනාව තියෙනවා. මගේ අම්මා තාත්තා මැරුවා නම් මට ඒ වේදනාව තියෙනවා. මම මගේ දුව කියලා මම දැන් හදාගෙන ඉන්න දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවලා දෙන්නා දැන් ඒගොල්ලෝ ලොකුයි. ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නවා. ඒට ඒ ජනතා විමුක්ති පෙරමුණේ මරපු 71 හිටපු අපේ සහෝදරයෙකුගේ දරුවෝ තමයි ඒ. එතකොට ඒ දුව අද මම ජනතා විමුක්ති පෙරමුණට අපි යම් කිසි සහායක් දෙන්න ඕනේ කියලා මම කියන්නේ ජාතික ජනබල වේගය තමයි දැනට ටිකක් හරි හොඳ තත්ත්වයක තියන්නේ කියලා කිව්වොත් අරයා එකපාරට මම අහන්නේ ඔයාට මතක නැද්ද අපේ තාත්තලා මරපු හැටි කියලා? ඔයාගේ යාළුවෝ නේද ඒ කියලා. එතකොට දැන් මම මේ කියන්නේ ඒ ඒ තුවාල හොඳ වෙන්න නම් ඒගොල්ලෝ අඩුම වශයෙන් කියන්න තත්ත්වයකට එන්න ඕනේ. මේක අනික අපි දන්නවා මේ මිනි මරුවයින් පස්සේ දැන් අද මේ මම ලංකාවට එන්නේ නැතුව මෙහෙන් උදාහරණ ගන්නම්කෝ. දැන් දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ලා විසින් මේ සමූල ඝාතනය කෙරුවා, මිනිසුන් මැරුවා, මේ විදිය දේවල් වුණා. මුලින්ම ජර්මන් සමාජයේ ඒක ගැන කතා කරන්නේ නැතුව හිටියා. නමුත් 68න් පස්සේ
මෙහි ශිෂ්‍ය බලවේගය විසින් 68 න් පස්සේ විශාල අරගලයක් තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ සීයලාට විරුද්ධව කරනවා. උඹලා මොනවද එදා කරේ? උඹලා නිදාගෙනද හිටියේ කියලා. ඒක අහලා එතකොට එළියට එනවා. තමන්ගේ සීයට විරුද්ධව, තමන්ගේ තාත්තට විරුද්ධව දරුවෝ උසාවියට යනවා. මිනිමැරුම් වලට විරුද්ධව. එහෙම ගිහිල්ලා අද වෙනකම් වයස 95ක් තියෙන මිනිස්සුන්වත් අද උසාවියේ ඉස්සරහට ගේනවා දඬුවමට නෙමෙයි. නීතිය මත සාධාරණත්වයක් වින්දිතයට තියෙනවා කියන එක සමාජයක සහතික කරන්න ඕන නිසා. එහෙම සහතික නොකරපු තැනක කිසිම දෙයක් වල මේ අර මොකද්ද කියන්නේ යටින් පොඩ්ඩක් ඒක වහලා දාලා පැත්තකට කරලා විසඳන්න බෑ. අනිත් එක ඒ වගේ විශාල මිනිස් ඝාතන ඒවා ඒවා මිනිසුන්ගේ හදවත් වලින් මිනිසුන්ගේ පරම්පරා දුරට පවතිනවා. එහෙමනම් ඒව නැති කරන්න තියෙන්නේ තමන් අවංකව ඒ පිළිබඳව සමාව ගන්න එක. එතකොට එහෙම තත්වයකට එන්නේ නැතුව මං හිතන්නේ ඒක මේ මේ අමතක කරලා දාන්න පුළුවන් කාරණයක් වෙනවා කියලා. කවුරක් ඒක ඒක ඒ ප්‍රශ්නෙට මූණ දීපු කවුරුවත් ඒක විඳවන කවුරුවත් මේ ඒක අමතක කරන්න ලෑස්ති නැහැ. අපි කිව්වා වුණා. දැන් රංජිත් සහෝදරයා ඔබ 71 දී කැරල්ලක් ගැහුවේ රටේ පවතින පාලනය පෙරලා දමා වෙනත් පාලනයක් ඔබ විශ්වාස කළ වඩාත් සුදුසුයි කියලා විශ්වාස කළ පාලනයක් ගෙනීම සඳහා. ඊට පස්ව ඔබ දැන් සඳහන් කළ ආකාරයට මහින්ද රාජපක්ෂ වැනි පුද්ගලයන් සමග වාසුදේව නානායක්කාර වැනි පුද්ගලයන් සමග එකතු වෙලා ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ ක්‍රියාදාමයකට නිරත වුණා. දැන් ඔබනි මේ ආයත් වතාවක් අලුත් සමාජ දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඒ වගේ දෙයකට මූලික පදනම දමමින් ඉන්නේ ආයත් කරලක් ගන්න නැහැ. ඒ කියන්නේ කැරලි ගහීම කියන එක මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මම ඒක ලංකාවෙන් පිටගෙන කොටත් ප්‍රතික්ෂේප කරලා තමයි මම එන්නේ. මේ නමුත් මම මෙහෙදි ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. මම ඇත්තටම මම 80 ලංකාවෙන් එනකොට මට වයස 29යි. මම වයස 29න් ජර්මනියට ආවයින් පස්සේ මම හිතන්නේ මම නැවත මැරිලා ඉපදුනා කියලා. ඒ කියන්නේ මම නැවත ඉපදුනා කියන එක. ඒ කියන්නේ මම ඇත්තටම දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය ඒව තුළ මේ දේවල් ක්‍රියාත්මක වෙන ආකාරය නීතිය ඉදිරියේදී අපි එක හා සමද මන් කිසි බයක් නැතු මං කිව්වේ අර මේ සමාජය අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒත් මේ තත්ත්වයන් ඔක්කොම ඇති වෙලා තින්නේ නිකන් නෙමෙයි මේ ඉන්ස්ටිටියුෂන් මේ සිස්ටම් එකයි මේක මේක නැතුව මේ මෙහි ඉන්න අපි කියමුකෝ අපේ කවුන්සලර් හොඳ නිසාවත් මේ ඇමති කෙනෙක් හොඳ නිසාවත් නෙමෙයි මේ ඉන්ස්ටිටියුෂන් පද්ධතියක් සකස් කරලා තියෙනවා. ඒක තුලින් සමාජ සුරක්ෂිතභාවය ඇති කරලා තියෙනවා. කාර්මික රටවල තියෙන හරපද්ධති නැත්තම් ඔබ කිව්වා වගේ සිස්ටම් එක නැත්තම් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන ක්‍රියාදාම ලංකාව වගේ දුප්පත් රටකත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ ක්‍රියාත්මක කිරීමේ ලොකු අවුලක් නෑ. රට පොඩිද කියන එක නෙමෙයි ගැටලුව තියෙන්නේ. රටේ ප්‍රශ්නය තියෙන්නේ මං හිතන්නේ අපිට ඒක ක්‍රියාත්මක කරවන්න ඕනද. ඒ සඳහා අනිත් එක දැන් රටේ මොකද බ්‍රෙස් කියනවා වගේ මේ රටේ නායකයෝ නෙමෙයි අපිට වෙනස් කරන්න වෙන්නේ රටේ ජනතාව. ඒ කියන්නේ දැන් ජනතා පරමාධිපත්‍ය කිව්වට වැඩක් නැහැ. පරමාධිපත්‍ය කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැත්නම් එතකොට දැන් අපි ඡන්දේ දැන් අපි අපේ කියන්නේ මට කනගාටුයි ධර්ම මම නීල වික්‍රමසිංහ කියන්නේ මං හරිම ආදරය කරපු ගායිකාවක්. නමුත් එයා අර අන්තිම කාලයේ ගත කරලා දැන් මේ ඉබ්‍රේදම් මැරෙන්නේ එයාගේ ඒ තියෙන වටිනාකම් අපිට දකින්න බැරි වෙන විදිහේ තත්ත්වයකට ගිහිල්ලා. ඒ කියන්නේ මෙච්චර හොඳ අය වුණත් අපේ කලාකාරයෝ වුණත් වන්දිබට්ටු බවට පත් වෙන එක තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම මේ මං හිතන්නේ මේ එක්තරා ප්‍රමාණයකට අපි වැඩවසම් මිනිස්සු. අපි රජවරු හොයන්නේ අපිට ප්‍රජාතන්ත්‍රවාදය අපිට ඕන කියලා අපි ගත්ත නෙමෙයිනේ. අපි දිනාගත්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අපිට එංගලන්තයේ පුනරුදය නිසා ඇති වෙන බලවේග වලින් එන කාන්දු වෙලා එහෙට එන නිලධාරීන් සහ ඒ අය දෙන ඒගොල්ලන්ගේ තව හේතුන් තියෙන්න ඇති. ඒ මොන හේතුන් තුළ නිසා හෝ අපිට ඇති කරපු යම් යම් හරපද්ධතීන් සහ ක්‍රියාදාමයන් නිසා තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය හඳුනාගන්නේ එක්තරා ප්‍රමාණයකට. නමුත් ඒක හඳුනාගන්නේ අපි මේක දිග සාකච්ඡාවක් නිසා මෙතනින් එහාට ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ. මොකද ඒකට යනවා නම් ගොඩක් දේවල් කතා කරන්න වෙනවා. නමුත් මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට ලැබෙන්නේ අපි කියමු සුද්ධංගෙන්. ඉතින් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ නැහැ. රංජිත් හිනායක ආරච්චි සහෝදරයා බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සහභාගී වුණාට.
ඒ සමගම මම මතක් කරන්න කැමතියි අපේ නරඹන්නන්ට සංදේශය බයි සරෝජ් නාලිකාවේ නරඹන්නන්ට මේ වගේම සාකච්ඡා මාලාවක් සමගින් දේශපාලනය සහ සංස්කෘතිය කලාව විවිධ ක්ෂේත්‍රවල නම් දරන නැත්නම් කිසියම් ක්‍රියාමාර්ගයක නිරත වෙලා ඉන්න පුද්ගලයන් සමගින් චරිත සමගින් අපි ඉදිරියට ඔබ සමග එකතු වෙන සූදානම්. ඔබට බොහොම ස්තුතියි සරෝජ් මට මේ අවස්ථාව ලබා දුන්නේ.